කාන්තාවක් ගැබ්ගත් මොහොතේ සිටඒ කාන්තාව දරවා මෙලොවට බිහි කරලා එතැන් සිටත් අවුරුදු පහක් කැනකං මේ කාන්තාව සහ දරවා පිටි පස සිටින යෝධ දැවන්ත ශක්තිය පවට පත් වෙන්නේ. මේ පවුල් සෞඛ්‍යෙසේවා නිලධාරණය එමනත් නම් මිඩව් නෝනා. එමනත් නම් අපි ඉස්සරකිපු යුදරකිව්වොත් වින්නපු අම්මා. ඉතින් එතුමියගින් සමාජයට වෙන කාර්භාරය සත්කාරය මෙහෙවර අත්ති විශිෂ්ටයිය අත්ති. දැවන්ත මේවරක් මේ චරිතය සමාජයට අම්මාවරන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඉටසිදු කරනවා. එඒනිසාම තමයි ලංකාවේ පළමුත් සහ එකම වෙබ් අඩවේ මාතෘ සහ ලමන් සෞ් ක පිබඳව කතාා කරන. L. වෙ අඩවි සහ YouTubeු නාිකාව නිර්මාණය වෙන්නේ ඒ නිර්මාත්‍ර රිය තමයි. අන්ුරවාධපුර ශික්ෂණ රෝහලේ පවුලල් සෞකේවා නිධාරණය රුපාහනයෙන් ගුවන් විදිලියෙන් වෙ අඩවි හරහා වගේම දේශන තුලින් මුද්‍රිතමාතය නිරතරෙන් මාතර හා මසක ක පිබඳව ඔට. තා කරන ඔබව දනුවත් කරන අප සුන්දර හිතවතිය. නිලුක්ෂි තිලකසිරි මහත්මිය. දැන් නිලක්ෂි අපි කතා කරා මේ නව ජන්මයා ගැන කතා කරා එතකොට මේ කිරි ශීරය නිෂ්පාදනය වෙනනාකාරය ගැන කතා කරා. අද තවත් බොම සුන්දර සහ වැදගත් මාතෘකාවක් ගැෙන අපි කතා කරවා. ඒ තමයි නිවැරදි ඉරියව්ව මොකක්ද දරවාට කිරි. පේද දරුවවා කිරිබුණකට දරුව තභාගත යුතු නිවැරදි ඉරිය්ෝ මොකද කියනෙක අද අපි කතා කරවා. තවත් බොහොම සුම්දර සහ වටිනා මාතෘකාෝඩ් පත්වවෙවි මේ මාතෘකාවත්. නිවාරෙන්ම අංක අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මව්දරු බැඳීම කොතරම් ප්‍රබල වනත් මේ අපේ අම්මලාට සහයක් අවශ්‍ය වෙනවා නිවැරදිව මව්කිරි දෙන්න කොහොමද සහ මවරි නිවැරදිව දරුවා ලබාගන්නන්නේ කොහොමද කියන කාරණයට ඉතිං ඒකට සහයක් වන්න තමයි අදවසේ අපේ මිව.ොටල්කේ විීජෝ එක වෙන් කරන්න කොහොමද ඔබ නිවැරදිව දරුවාක් පියවුරට යොමු කරන්නේ සහ දරවා කොහොමද නිවැරදිව පිවුරට සම්බන්ධ වෙලා කිරි රාබොන්නේ කොතරම් කාලයක් කිරි ලාදය යුතුද ොම මේ කටයුත්ත නිවැරැදදිව කරන්න කියන කාරණය පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඔබට කොයිතරම් රි තිබුණ තොබි කොයිතරම් කාලයක් දරුවට මවකිරිදුන්නත් දරවා අන්ඩමින් සැනසීමට පත්වෙන්නේ නැතුව. දරුව අසහනයෙන් ඉන්නවන්නං. එකෙන් අදහස්වෙන්නේ දරුවසුවෙන් නෑ කියනකින් අදහස්වෙන්නේ ඔබට නිවැරදිවෝ මවකිල දීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න බැරිුනාා කියන කාරණේතිං ඒකට සහයක් වෙන නිවැරදි දැනුම ලබාගැනීම තමයි අද අපි මේ සිද්ධ කරන්නේ යන්නේ. ංචි පැටියා නිවැරදිව අල්ලගන්න එක පිළිබඳව. ඔබ හොඳ අවබෝධයක් ලබාගන්න නොනේකට මම ඔබට මෙහෙම කාරණයක් කියනවා හරිම කෙටියෙන්. මවකිරි ලබා දෙන්න ඔබ අනිවාරෙන්ම පෙර සූදානමක්. බිය යුත්තුයි මවකිර ලබා දෙන්න වගේම දරුවට මවකිරි බොන්නත් පෙර සූදානමක් තියන්න ඕන කොහොමද මේ පෙරසූදානම සකස් කර ගන්නේ හැම කාරණයකට වගේම මවකිරි ලබා දෙන්නත් මේ සූදානම ඉතා වැදගත්. මුලින්ම මව නිවැරදිරියාව් පවත්තාගෙනයන්න ඕනේ මවකිරි ලබා දෙන්න නං මොකද දරුව දවසේ වැඩි කාලයක් මවකිරිවරාබොනවා ඔබ වැරදීරියවුවකින් අපහසුරියව්කින් දරුවට මවකිර ලබාදදුන්න ඔබ දර්ත කාලීනව පිඩාමිින්දර රෝගතත්වය නැතිවන්න පුළුව විශේෂ ූරහේ රුොන්දය මරුවගේ තත්වය, මවරුන්ට ඇැතිවෙන්නේ මේ මවකිරදීමේ නිවැරදීරියාව පවත්වා ගත්තේ නැති වුණහම. ති මොින් ඔබ කශේරුකාව කොන්ද කෙලින් තියාගෙන වාඩවීම තමයි කරන්න ඕන ඒ එකට හොඳ ඇදි පුටුවක් තෝරගෙන කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා අත පහස්ුවෙන් තියාගෙන ඔබ සූදානම් වෙන්න ඕනේ නිවැරදි ඉදියව්වකින් මවකිරි දෙන්න. එත් එක්කම ඔබ හොඳට කුස පිරින්න ආහාරයක් ලබාගෙන ඕනේ ඔබ ශීරවශ්චතාවයන්තිරනොනම් සපුරගෙන අපහස්සුවකින් තොරව වෙන්න ඕනේ කොන්ඩෙ හොඳට බැන්ඳලා වතුරබීලා. හව ඉදගන තමයි මේ මවුකිරදීමේ කටයුත්තර ඔබ සැරසෙන් නොනේ ඔබේ කොන්ඩ කඩාගෙන වැටිලා ඔබ හඩිය තෙත්තලා ඔට මූත්‍රා කරන්නන්නේ යන්න අවශ්‍යයි ඔබ බඩගින්නේ ඔබ ඉදගලීන්නේ පහසුවෙන්න්නම් මවකිරදීම අනිවාරම වදයක් වෙනවා. ඒ වදයක්වීම තුළේ නොබට ඇතිවෙන රිනාත්මක සිතුවිල තිර මවකිරි නිපදවීමේ ක්‍රියාවලිය අඩාල වෙනවාගේම පුංචි දරුවවා නිවැරදිව පියරුවට සබන්ධ නොවීම සහ නිවැරදි ඉරියාව පවත්වා නොගැනීම නිසා දරුව කහවීම මුත්‍රක් පිටවීම අඩුවීම වියලීම ඒත් එකම පුංචි දරවාගේ බර අඩවිම වගේ කාරණාවලටත් මේ. ංචිකාරණය මහ ලොකුවට බලපාන නිසා අද අපි මේකේ නිවැරදි ක්‍රමේ ඉගෙන ගනිමු. දැන් ඔබ සූදානම් මවකිර දෙන්න ඔේ රියාව්ෝ ඔබේ ශීරයේ ඔබේ මනස දැන් සූදානම් පුංචි බාට මවකිරි දෙන්න. ඔබ සූදාානම් මුණට බැෑැ අපේ චෝටි බත් බඩගිනි වෙලා ඉන්න ඕනේ මවකිරි බොන්න. ඩගිනි වෙලා නැත්නම් බා මවකිරිබොන්නෙ නැහැ. බාට පඩගිනිවීමේ ලක්‍ෂණ අප අන්ඳන ගන්න ඕනේ ඒත්තක මවකිරදීමේ නිවැරදි කාලපරසේ අපි පවත්තගෙන අන්න ඕනේ. හොමද අපි මවුකිරදීමේ කාල පරසේ පවත්වගෙන යන්නේ. පුොංචි දරුව මවකිර වේලකින් පස්සේ පැයතුනක්. හෝ තුන හමාරක් හොඳට නිදාගන්න වනං බඩ පිරිලා නිදාගන්න වනං අඩන්නන්නේ නැතුවේ ඉන්නවනං මෙගේ බඩ පෙරිලා අප ඉතින් මවකිරි දෙන්න දරවා අඩන්න නැත්තං කරදර කරන්න නැත්තං ඉල්ලන්න නැත්තං පැයතුනක් දෙක හමාරක් වගේ කාලයක් දරුවට ඉන්න ඇරිට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ කාලෙෙන් පස්සෙ තම ඔබේපුංච පැටියට බඩගිනි වෙන්න. ඔන්න දැම් බාටත් බඩගිනි වෙලා බබවත් සූදානම් කරන්න ඕනෙ මවකිරි දෙන්න. බබා තෙත්කරගෙන ඉන්නවනං පිරිසිදු කරගන ඉන්නවනං ඒවා පිරිසදු කරලා පහසවැඇදුවක් අන්දලා නවජන්මියෙක් නං හොදින්ොතාගෙන බොහොමහදරයෙන් බබාව ළඟට ගන්න ඕනෙ මවකිරි දෙන්න. එක්කම ඔබදැන්සූ පහසුව ඉඳගෙන ොඳට පසුවක් නැතුව ඉදගෙන දැන්ගොන්න කිරන්න තමයි ලෑස්ති වෙන්නේ අපි හොඳ කොට්ටයක් අරගෙන උකුල උඩින්තියාගෙන අපි උදව්වක් ගන්නවා අවාරුවක් ගන්න මේ අතට අපහසුවක් නොවෙන් විදිට පුංචි පැටියව අල්ලගන්න. අපි මුොලින්ම බබාව අල්ලගන්න එකේ නිවැරදි ලක්ෂණ ටික බලමු බබාගේ කන්න අත කලවය එකම රේකාවකට එන්න තමන් දෙසට හරවගෙන ඉන්න ඕනේ හරිආදරෙන් පුංචි පැටියගේ කන්න අත කලවේ කියන කොටස්තුනම එකම රේකාවකට එන්න බබාවල්ලගන්න පුළුවන් එහ මල්ලගන්න ආකාර කිහිපයක් තියෙනවා එකක් තමයි බබාගේ හිස අපේ වැළමිට උඩින් තියාගෙන අපේ අල්ල උඩට බාගගේ තට්ටම මේ විදිහට ගත්හම පුංචි පැටියි අපේ දිහාාවට හැරිලා ඔන්න කිරිබොන්න සූදානම්. එක්කම අපිට පුළුවන් මේ අත අනිත් අතිං දරුව පියරු දෙසට යොමු කරන්න වැලමිටට තට්ටම තියලා බෙල්ලවටේ අතක් දාලා මේ විදිර දරුව අල්ල ගත්තනං අපි ඉතාම පහසුවෙන් අනිත් අත්තනී දහස් අපට දරුවාගේ හිසාත ගමින් දරවාගේ මුහුණ දිහා බලාගෙන දරුවත් එකක කතා කරමින් මවකිර දෙන්න පුළුවන් ඒ ඉිය්කට අමතරෝ ඔබට ඉන්නෙ නිියුම් දරුවනං එහම නැත්තං දරුව කිරිබොන්න ප්‍රතික්ෂේ කරනවන එහමනැත්තන්ං ඔබේ පියවුරේ විධ පශ්න යෙනවනම්. ඔබගේ පිවර ප්‍රමාණින්ක් විශාලනං එහමනැත්තං ගිලනු තන පුඩු වැගේ ප්‍රශ්ණ තියන පුළුවන් මේ කුමන ආකාරය වනත් ඔබට තවත් වටිනා ඉදවක් තියෙනවා දරුවට මවකිර දෙන්න. කිහිල්ලට යටතිින් දරුව පියවරට යොමු කර ගැනීම කියන කාරණේ. මෙත නිරිත් ඔබ ආාරකයක් ව දෞක කරගන්න පුළුවන් ඇදි පුටුවක් කෝට්තයක්. මේ විදිහට කිහිල්ලට ටිබ දරුවව පියරට යමුකගත්හම් ඔබට නියුන්දුවනන් ඉතා පහසුවෙන් කටයුත්ත කරන්න පුුවන් දරුවෝ දෙන්නට එකවර මවකිරි දෙන්න පුළුවන්. මේ විදිහට දරුවවාව ස්ථාපිත කරගත්තට පස්සේ අපි බේකට කියන්නේ ස්ථාපිත කරගැනීම. දරුවා මේ විදිර ස්ථාපිත කරගත්තර වැඩක් නැහැ. දරුවාව නිවැරදිව පියයුරට සම්බන්ධ කරගන්න අපි අසමත් වනොත්. අපි හොඳට දෙනගන්න ඕනි අම්මලා හැටියට, අපේ පුංචි පැටියා නිවැරැදිව පියවුරට සම්බද්ධ වනාද කියෙන කාරණය. මොකද අපේ දරුවා මාස හයක් යනකල්, පෝෂණය වෙන්නේ මව්කිරෙන් විතරමයි. ොයි ර ූෂ්ණ පරිසරයක හිටියත් අපි මේ පැටි අට වතුර ටිකක්වත් දෙල්ලිනෑ මොකද වතුරාශ්‍ය ප්‍රමාණයට බර වැඩිවෙන්න ප්‍රෝටීන් අශ්‍ය ප්‍රමාණයට ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන ප්‍රතිශක්තිය අවශ්‍ය ප්‍රමාණයට මේ මවකිරිවල තියෙන නිසා. ඒ නිසා අපි නිවැරදිව ඉරියව පවත්ව ගනයන්න ඕ නිවැරදිව සම්බන්ධ කරගන්නත් ඕනි. දරුව නිවරදිව පේරුට සම්බන්ධ විමි ලක්ෂණ ටික් කඔබ් දැගන්න ඕන. දරුවවා නිවැරදිව පියවුරයට සම්බන්ධ වනානන් දරුවගේ කට ආ හැඩේෙන් ඇරිලා තියෙන්න්න ඕනේ. ඒත් එක්කම පියයුරේ කලු කොටසේ. ඇරිියෝලාව කොටසේ වැඩිහ දරුවගේ කටට ගිහින් තියෙන්න්න ඕනේ. තන පුඩුවේ මවකිරි නහැ තන මඩලේ තමයි මවකිරි තියෙන්නේ. එනිසා පංචි දරුවවා බොහො ආදරෙෙන් ආ හැඩට කට ඇරලා පියවුරේ කලු කොටසේ වැඩිහරියක්. කටට අරගෙන තියෙන් ඕනේ ඒත් එකකම මව්කිරරි හොඳින් රාපොන බබෙග්ග ලක්ෂණය තමයි. බබා ශබ්ද නොනගා තමයි කිරිබොන්නේ. බබා ශබ්ද නගබින් කිරිබොනව වන සම්බන්ධතාවේ නිවැරදිව සිද්ධ වෙලා නැහ. ගැම්රි. සෙමින් නතර කරමින් විවේක ගනිමින් මවකිරි බොන බෙක් නිවැරදිෝ මවකිරි බොනවා කියලා අපිට කියන්න පුළුවන් නිවැරදිව පිවරට සම්බන්ධ වෙලා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් එක්කම ගැඹුරෙන් සෙමින් නිවැරදිව පියවරට සබන්ධවෙලා මවකිරි ුරා ොන දරුවගේ කම්මුල් පිටතට පිම්බෙනවා. කම්මුල් පිටට පිම්වෙමින්. ඉතාම විවේක ගනිමින් සංසුන්ුව විනාඩි විස්සක පමණ කාලයයක් මවකිර රාබනවා පුංචි දරුවෙක්. විනාඩි විස්සක් එක දිගට එක පියරකින් මවකිරි දෙන්න ඕන මේකට විශේෂිත හේතුවක් තියෙනම්. අපි දන්නවා වැඩිහිටියෝ කියනවා බාගේ බඩපිරන්න නන් දෙ පැත්තෙන්ම ටිටි මවකිරි දෙන්න ඕන එහමදුන්න නැත්තම් බාගේ බඩපිරෙන්න්නනෑ කියලා අම්මලාට බලපෑම් එල්ල වෙනවා මේ වීඩියෝ එක බැලුවට පස්ස කවදාවත් ඔබ එහෙම බලපෑම් කරණ එකක් නැහැ. මොකද මුල්ම විනාඩි දහයවිතර ගලාගෙනන්න කිරිවල තියන්නේ ඇත්තරම බාගේ තිබහට ඕන කිරිටික. මේ ි රි යාරුවයි මේක පෝෂ්ක කොට සඩුයි ල් විනාඩි දහය හොඳට වේගෙන් කිරිවුරාබීපු බා. ඊළඟට එන විනාඩි දහය තුළ කිරිවරාබොන්් හෙමිින් ටිකක් නතර කරමින්. මොකද මේ කිරිටික ගනකමයි සහ පෝෂ කොටස්වලින් බහුලයි. මේ අවසාන විනාඩි දහය ගලාගෙනෙන කිරිවලින් තමයි පුංචි දරුවගේ බර වැඩි වෙන්නේ රෝගවලින් ආරක්ෂා වෙන්නේ ඒ හැම දෙක්ම සිද්ධවෙන්නේ අවසා විනාඩි දයේරෙන කිවලින් . මුල් විනාඩිදහයම් පැත්තකින්දීලා අනිත් විනාඩි දහය තව අනිත් පැත්තෙන් දුන්නොත් වෙන්නේ දෙ පැත් එම බාට පෙවිල තියන්නේෙ තිබහට ඕන කිරෙටික. එනිසා පුංචි පැටියගේ බර වැඩි කරගන්න නම් එකදිගට එක පැත්තකින් විනාඩි විසක් විදර මවකිරි දෙන්න ඕන. එහම මවකිරිදීපු බක් පැතුනක් තුන් හමරක් දෙකක් විතර නිදාගන්න එක සාමාන්‍යයයි. ඔබ කලබල වෙන්න කරදර වෙන්න අවශ්‍යනය. බට හොඳද රෙවුණන බ බොහොම සුව පහසුව නිදාගාන්නව සහ මෝත්‍ර පිට කරනවා අවසානයේ මාසයක්ගට පස බරකිරල බැලුහම හොඳ බර වැඩවීමක් අපිට තකින්න පුළුවන්. නිවැරදීරිය් නිවැරදි සම්බන්ධතාවේ පවත්වාගෙන ඇම තුළින් ඔබේ දරුව නිවැර ැදිව පෝෂ්ණය කරන්න ඔබට පුළුව. බොහම සති නිලුක්ෂයේ දැන් අපි දැනගත්තනේ මේ හාස්කම දවෙන්නේ කොහොමද කියලා මේ රුද්ධරය ශීරේබවට කිබවට පත්වෙන්නේ කොහොමොද කියලා. ඉතින් මේ මහා හාස්කමෙන් නිපෙදවෙන කිරිටික දරුවගේ පෝෂණය උදෙසා නිවැරදි ආකාරයෙන් නිවැරදි ඉරිියව්වෙන් නොදුන්නොත්. ඒ මහාපරාධයක් වේ. එනිසා අපි මිඩව.telේල්කේ අපේ වෙෙබඩ විය හරහා යුතු නාලිවහරණ රන්තරයෙන් මේ කාරණා පිළිබඳව ඔබෝ දැනුවත්කිරීමට සූදානම්. යම්යම් අදහස් මති මතාන්තර සමාජයේ තියෙන්ට පුළුවන් හැබැයි කල්පනා කල බලන්න විද්‍යාත්මකව මේ කතා. මතිමතාන්තර මේ අදහස් විද්‍යාත්මකව මොනතරම් ඇත්තද කියලා. මෙන මෙතනට ඔබෝ රගෙනයන්න තමයි මේ සමාජ මෙහවර කරන්න තමයි නිරක්ෂිට අවශවෙලා තියෙන්න්නේ ඉතින් අපේ උත්සාහය බෙහිවින්ම සාර්ථකයි ොමස්තු නිික්ෂ ඔබට අන්රාධපුර ශික්ෂණ රෝහලේ පවුල් සක් සේව නිල්ධාරනයට ය් නාලිකාවේ සහ මිඩව් ඩොල්කේ වෙබ්බඩ විය නිර්මාතවරයට තවතවත් මේ කිරිදීම සම්බන්ධයෙන් අප ඉදිරියදී කතා බා කරන්න සූදානම් රදි සිටිනමව.ටේල්කේ අපේ බඩිවේසාහ යුතු නාලිකාව සමකින්.